ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කුරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව කළා. සුපිරි කොපල් ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරුම එන ACL Energy Saving Cable ඒ මූලික අයිතිවාසිකම් පෙත් සම් 12ක් විභාග කිරීමෙන් අනතුරුවයි. එයනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100ක් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය පොදු සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතුරුන් රුපියල් මිලියන 75 බැගින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බෝධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 10ක මුදලක්ද වින්දිතයන්ට වන්දි ලෙස ගෙවිය යුතු බවට අධිකරණය නියම කළා. අදාළ තීන්දුව ප්‍රකාරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 101ක වන්දි මුදල අවස්ථා 7කින් ගෙවා අවසන් කර ඇතැයි වාර්තා වනවා. මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බෝධි ප්‍රධානී සිසිර මෙන්ඩිසන මහතුරුන්ද ඔවුන්ට නියමව තිබූ වන්ති මුදල් ගෙවා අවසන් කර තිබෙනවා. කෙසේ වෙතත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බෝධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතුරු සිය වන්ති මුදල් මෙතෙක් ගෙවා අවසන් කර නොමැති බවයි වාර්තා වන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.